කෙටි විරාමයක් තමයි ලබාගත් වෙන විරාමයේ අනතුරුව නැවතත් ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ කලම්බු ડોක්ටර් විශේෂඥයත් එක්ක තමයි මේ එකතු වෙන්නේ. ඉතින් ඔබ හොඳ ආකාරම දන්නවා ඔබ ගැන කතා කරන්න ඔබගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් කතා කරන්න අපේ කාලෙක තිස්සේ ඉඳලා මේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් ඔබගේ රෝගාබාධ වලට සහනයක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්න උත්සාහ කරා. දැන් සති කිහිපයක ඉඳලා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සහනයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයක් එක්කම මේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දැන් ඔබගේ ජීවිතයෙන් යම් ආකාරයකට පොඩ්ඩක් දුරස් වෙලා ගිහිල්ලා තිබෙනවා නම් ඒ කාරණය ඔබට සමීප කරන්නේ කොහොමද කියන කාරණය ගැන කතා කරන්නත් කලම් ටෙලිවිෂන් අපි මහන්සි ගන්නවා. ඒ නිසා මේ කාරණා සියල්ල ගැනම කතා කරන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ නිසාම ආරාධනා කරනවා මේ කලම්බු ડોක්ටර් විශේෂඥයත් එක්ක මේ විදිහට දිගටම එකතු වෙලා ඉන්න. මං කියවනේ මේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ඔබට ලබා ගන්න පුළුවන් සහනයන් සම්බන්ධයෙන් කතා කරන්න තමයි අදත් මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ ආදරය කරන ඔබට ගොඩක් ලොකු සේවයක් කරන වෛද්‍ය තුමෙක් අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අද කතා කරන්නටත් ලොකු මාතෘකාවක් තිබෙනවා. මොකද වැඩි දෙනෙකුට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් රැසක් මතු වෙලා තිබෙන නිසා ඉතින් මම ආරාධනා කරා අදත් මැදිරියට පැමිණෙන්න කියලා ජ්‍යොතිර්වේදී ආයුර්වේද වෛද්‍ය දේශබන්දු SP අධිකාරී වෛද්‍යතුමන්ට. එතුමා අප කෙරේ කරුණාවෙන් ඔන්න අදත් මැදිරියට ඇවිල්ලා ඉන්න ඔබතුමාව ආයිබෝවන් කියලා අපි මැදිරියට පිළිගන්නවා. ආයිබෝවන් ඔබතුමාටත් ඔබට මූණ දැක්කක මම මතක් වෙනවා ඇති කවුද කියලා අපිත් එක්ක කතා කරන්න අදත් මැදිරියට ඇවිල්ලා ඉන්නවා. මේ පාරම්පරික වෛද්‍ය විද්‍යාවෙන් අපේ රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන කාරණයක් සම්බන්ධයෙන් කතා කරනවා. වගේම අද විශේෂ මාතෘකාවක් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා වෛද්‍යතුමනි. මේ මට හිතුණා මේ ඉරුවාරදය ගැන කතා කරන්න. ඉරුවාරදය කිව්වම ගොඩක් අය දන්නෙත් නැතුව ඇති. අර මිග්‍රේන් කිව්වම හැමෝම දන්නවා. මිග්‍රේන් ගැන කතා කරන්නට අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නම් ඉරුවාරදය කියලා තමයි හඳුන්වන්නේ. මට මිග්‍රේන් තියෙනවා කියලා තැම්මිට දන්නෙත් නැහැ. නමුත් ඔළුවට හරි අමාරුයි, කේන්ති යනවා අධික විදිහට. ඔය වගේ රෝග ලක්ෂණ ගොඩක් සාමාන්‍යයෙන් කෙනෙකුට මතුවෙන්න පුළුවන් දේවල් කියලා තමයි අන්න මම පෞද්ගලිකව මං හිතන විදිහට, මට දැනෙන විදිහට මම ඔබතුමාට කියන්නේ. ඉතින් වෛද්‍යතුමනි, කෙනෙකුට මිග්‍රේන් තත්ත්වයක් තිබෙනවා නම්, ඉරුවාරදයේ තත්ත්වයක් තිබෙනවා නම් සාමාන්‍ය දිනදා වැඩ කටයුතු ඔහු කරගෙන යනවා, ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කෙනෙකුට බැලූ බැලමටත් අඳුරගන්න අමාරුයි මොහුට ඉරුවාරදයේ තියෙන්නේ කියලා. අපි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නත් කලින් සාමාන්‍යයෙන් තමන්ට පෞද්ගලිකවම දැනගන්නේ කොහොමද මට මේ වගේ තත්ත්වයක් තිබෙනවා කියලා? ඔව්, මේ ඉරුවාරදය ගැන අපි දැන් කතා කරන්න මාත්‍රිකව සහ සම්බන්ධ වුණේ. දැන් ඕන කෙනෙක් එකපාර්ට මේක ඉරුවාරදයේද වෙනත් හේතුවක්ද කියලා එකපාර්ට අඳුරගන්න බෑ. ඒ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙකුට ඇරෙන්නට. ඉතින් බොහෝ දෙනා ඉතින් ඔළුව බදාගෙන ඉන්න එක තමයි කරන්නේ. අධික හිස රඳේ, අධික හිස රඳේ තමයි ඉතින් මේක බාහිරව දැනගන්න තියෙන ක්‍රමය, අධික හිස රඳේ. ඉතින් වෛද්‍යවරයා ළඟට යොමු වුණාම පස්සේ වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ මේක මොන ආකාරයේ හිස රදයක්ද, ඉරුවා රදයේද, නැත්නම් වෙනත් හිසේකක්ම ඇති වෙන දහසක් හේතු තියෙනවා. දහසක් හේතු තියෙනවා. එයා අඳුන ගන්නවා මේ ඉරුවා රදයේ මේ සහ වෙනත් එකක් කියලා. ඉතින් ඉරුවා රදය නොනවතින හිසේකක්ම ඇති වෙන්න පුළුවන්. නොනවතින හිසේ වැඩපලක්කත් කරගන්න නොහිතෙන මට්ටමට ඉරුවා රදය ඇති වෙන්න පුළුවන්. ඉරුවා රදය දැන් අපේ ආයුර්වේදය අනුව සූර්යාගේ උදාවේ පටන්, සූර්යාගේ උදා, සූර්යා කියන්නේ ගින්දර, රක්තයක්. ඉතින් සූර්යාගේ උදාව පටන් සූර්යා අස්ථානගත වෙන තෙක්ම සමහරුන්ට ඉරුවාරාදී තියෙන මුදුන් වෙන්න ඒක එක්කම අධික වෙනවා. ශරීරයේ උෂ්ණත්වය කියන්නේ ජින්දර, අම්ලයි පිත්තේ කියන්නේ ජින්දර. ඉතින් ඒ සියල් එකම එකතුව ඉරුවාරදේ වශයෙන් අර මේ සූර්යාගේ උදාවේ පටන් අස්ථානගත වෙන තෙක් ඒ අපහල් තියෙන්න පුළුවන්. රාත්‍රී කාලයේට ඉරුවාරදේ බොහෝ විට අඩුයි. ඒකට හේතුව තමයි ඉතින් රාත්‍රී කාලයේ සෞම්‍යයි.
එතකොට චන්ද්‍රයාගේ බලපෑම තමයි සත්වයින්ට තියෙන්නේ රාත්‍රි කාලේ සෞම්‍ය ගුණය. සෞම්‍ය ගුණයේදී අර තදගතිය සම්පූර්ණ අඩු වෙලා සුවයක් ලැබෙන්නට පුළුවන්. ඉර රශ්මි චන්දයි ගින්දර ඒ අලුයම පටන් නැත්නම් ඉර උදාවේ පටන් ක්‍රමක්‍රමෙන් වැඩි වෙලා හැන්දෑව භාගයේදී අඩු වෙන්නට පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් කෙනෙක්ගේ ජීවන රටාව අනුවද මේ දේ තීරණය වෙන්නේ නැත්නම් ඔහු උපතින්ම ඔහු ගෙනෙන ඔහුගේ ජානමය තත්ත්වයන් අනුවද නැත්නම් ඔහු එදිනෙදා ගන්න ආහාරත් මේකට බලපානවද කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ? එකපාරටම හොඳට ඉන්න කෙනෙකුට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔව් එකපාරට හොඳට ඉන්න කෙනෙකුටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ ඉරුවරදේ ඉසේකැක්කුම නොයකේතු නිසා හැදෙන ඉසේකැක්කුම විශේෂම ඉරුවරදේ කියන කොටස මං කිව්වේ කලින් සූර්යාගේ ආරම්භයේ පටන් මේ අස්ථානගත වෙන තෙක් තියෙන්න පුළුවන්. එතකොට ඒකට බලපාන හේතු ගොඩාක් තියෙනවා. ආහාර පාන වල ඉඳලා ඇවතුම් පැවතුම් වල ඉඳලා චර්යා රටා වල ඉඳලා බොහෝ බලපෑම් හිස ඒ රුදා මේ රුදාවට හේතු වෙන්නට පුළුවන්. ඉතින් එහෙම ඔලියක් එක්කම හිස රුදා ඇතුණාම පස්සේ නොත් මාරාන්තික වෙන මට්ටමේ පවා හිස රුදා වෙනම තියෙනවා. ඒක හිසේ කැක්කමක් ඇතුණාම මේක අඳුන ගන්න ඕනේ මොන මේ සාමාන්‍ය හිස රුදාවක්ද එහෙම නැත්නම් ඉරුවාරදය තත්වයක්ද එහෙම නැත්නම් වෙනත් හේතු නිසා නැත්නම් ඔළුවේ තියෙන යම්කිසි අර්බුදයක් නිසා ගෙඩියක් නිසා ඔළුවේ තියෙන ස්නායු අර්බුදයක් නිසා පිළිකා ප්‍රශ්නයක් නිසා එහෙම විවිධ හේතුන් නිසා ඔළුවේකත්ම හට ගන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හැකි ඉක්මනින් සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක. දේශීය වෛද්‍යවරයෙක් වෙත යොමු වුණත් ඒ ඇතුළතින් පරීක්ෂා කරලා බලන ආදි සාත්‍රණයෙන් මේ අඳුන ගන්නවා මේ අහසවල් හිසේ කැක්කුම කියලා. ඉතින් ඉරුවාරදී හැදුනාන් පස්සේ සාමාන්‍යයෙන් එදිනා ජීවිතයටත් විශාල බලපෑමක් වෙනවා. මොන වගේ ලක්ෂණද පහළ වෙන්නේ සාමාන්‍යයෙන් එදිනදා වැඩ කටයුතු කරගෙන යන තමාරු වෙනවා? අර මම අහලා තියෙන්නේ මේ අධික ලෙස හිසේ කැක්කුම සහ මේ අනවශ්‍ය විදිහට කෙනෙක් කතා කරත් මොන හරි ප්‍රශ්නයක් නැති ගතිය ඇති වෙනවා. ප්‍රශ්න නැහැ කේන් තියනවා. ඒ සියක්ම තද වැඩි වෙච්ච වෙලාවට කෙනෙක් කතා කරත් අල්ල මේ රුස්සන්නේ නැහැ ඔළුව හැරිච්ච තියන්නේ සමහරුන්ට. සමහරුන්ට ඉරුවාරද්දී එහෙම ඇතුණාන් පස්සේ දවස් ගණන් මාස ගණන් තියන අය ඉන්නවා. දිගින් දිගටම ඉරුවාරද්දී අල්ලගෙන වැඩපලක් කරන්න හිතෙන්නේ නැහැ. ඔළුවේ බර ගතිය, වමන යන ගතිය, ඔක්කාර ගතිය ඔය සියල්ල එන්න පුළුවන්. මොකද ඔය ඉරුවාරද්දී තත්ත්වය උසියකම තත්ත්වය ඇති වෙන්නේ පිටින්. දැන් වාපිත් සෙම් තුනෙන් තමයි මේ ශරීරය පැවතෙන්නේ. වාපිත් සෙම් තුන උඩ තමයි මේ මැෂින් එක දුවන්නේ. තමයි මේ ආයුර්වේද වෛද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. ඔය තුන් දෙනා. ඉතින් ඉරුවාරද්දේට බලපෑන්නේ කියන තමයි පිට. පිට කියන්නේ ගින්දර. පිට සරි පිත්තාසෙන් උනන පිත්තු අතර අපේ යම් ආහාර වර්ග දිරවන්න අවශ්‍යයි. ඒක අඩු වුණොත් පිත්තු අතර අඩු වුණොත් ওই ප්‍රශ්න පිත්තු අතර වැඩි වුණත් ඒ පිත්තු අතර ගහන මුළු සර්වාංගෙටම ඒක සමහරට ඒ පිට පපුවට ගහම පපුව හිර වෙනවා. ඊට පස්සේ ඒ පිට ඔළුවට ගහනවා. දැන් අපි කියන්නේ නිකන් කතාවට කියන්නේ මේ පිට ඔළුවට ගැහුවා කියලා ඉස්සර කියන්නේ. ඒ පිට ඔළුවට ගැහුවාන් පස්සේ සම්පූර්ණ ඔළුව මානසික රෝගීකී තත්ත්වයට පත් වෙනවා. ඔළුවේ හැරිච්ච ඇති යනවා, කෙන්ති යනවා, සමහරවිට ජීවිතේ පව නැති කරගන්න හිතෙනවා. එක දිගටම ඇරෙන්නෙම නැති හිසේ කැක්කුම හැදුනාන් පස්සේ. ඒකේ ඉරුවාරදේට බලපාන හේතුත් තියෙනවා. වෙනත් හේතු නිසා ඇති වෙන හිසේ කැක්කුමට ඒක බලපානවා. ඉතින් ඒකට බොහෝ විට අද කාලේ වෙන දැන් වෛද්‍යතුමනි මේ ඔය ඉරුවාරදේ තත්ත්වයට වයස ભેදයක් තිබෙනවද? මොකද වයස බේදයක් නැහැ. ඔක කාන්තාවන්ට තමයි වැඩිපුරම ඉරුවාරදී හැදෙන්නේ. අනික් කාරණේ අද කාලේ හුඟක් පාවිච්චි කරන නවීන උපකරණ ඔය කණේ ගහගෙන යන ෆෝන් වර්ග, මේ දුරකථන වර්ග, ජංගම දුරකථන වර්ග ඒවත් ඉරුවාරදීට හිස කැක්කුමටත් බලපාන ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒවා තියෙන යම් යම් රසායනික වර්ග මේ අපේ සුභදහමත් එක්ක තියෙන හිසේ තියෙන රසායන වර්ගත් එක්ක ගස්තනේ ඇති වෙලා ඉරුවාරදීටපත් වෙනවා. ඒ ස්නායු ආබාධ. එතකොට දැන් ඔබතුමා කියන ආකාරයට මේ දැන් අතීතයේ මේ තත්ත්වය මීට වඩා අඩුයි. ඔව්. දැන් වර්තමානයේ තියෙන දේවල් එක තාක්ෂණය ලං කරගෙන තියෙනවා. ඒ නිසා මේ දේවල් වල මේ එන්න එන්න වැඩිවීමක් සිදු වෙලා තිබෙනවා. අතීතයේ මේ තත්ත්වයන් අඩුයි කියලාද ඔබ කියන්නේ? ඔව් ඇත්තටම අතීතයේ අඩුයි. අද වෙනකොට පවතින ආහාර නිසානේ මිනිස්සු ජීවත් වෙන්නේ. ප්‍රධාන දේ ආහාර. ආහාරෙන් නිසා තමයි අපේ ශාරීරික බොහෝ සමතුලිතතා සියල්ල ඇති වෙන්නේ ආහාර නිසා.
ඒ ආහාරය විසමාහාර වුණොත් ඒ අනිසි බලපෑම මුළු ලේ ධාතුවටම බලපානවා. ඒ වගේම ඒ ආහාරය සෞම්‍ය හොඳ ආහාර රටාවක් නම් ඒ වගේම මානසික හොඳ සමබරතාවයක් තියෙන අයට හිතගත දෙක සැහැල්ලුවෙන් තියාගෙන ඉන්න අයට ඉරුවාරදී අඩුයි ගොඩක් දුරට. එතන පිත වැඩි වෙන ආහාර පාන අද වෙනකොට පිත වැඩි වෙන ආහාර පාන අපි පාවිච්චි කරනවා 60-70% වැඩියෙන්. මොකද හුඟක් අපි පාවිච්චි කරන ආහාර ද්‍රව්‍ය වල තියෙන රස විස රසායනික ප්‍රශ්න. බත් කෑවත් බත් නෙවෙයි මොලකට පොස් කෑවිලා තියෙන ඒකෙත් රසායන. පළතුරක් කෑවත් අඹ ගෙඩියක් කෑවත් කෙසෙල් ගෙඩියක් කෑවත් තන්නේ කර එකතු වෙන්නේ විස. ඒ විස කියන්නේ සම්පූර්ණ එකතු වෙන්නේ මේ පිටට. ලේ වලට එකතු වෙන්නේ. ඒ පිට තමයි සම්පූර්ණ අපේ පිත්තාසයෙන් වෙන පිත් වතුරත් එක්ක එකතු වෙන මුළු සර්වාංග පුරාම ගන්නවා. ඒ පිට අධික උෂ්ණයේ පපුවරහා ඔළුවට ගැහුවාම තමයි ඔය ඉරුවාරදී තත්ත්වය ඇති වෙන්නේ. ඒක සෙම් බහුල කෙනෙකුට ඇරෙන්නම තුන්න පුළුවන්. සෙම් අපේ මේ හිසේ තියෙන කපාට අස්සේ සෙම හිර වුණාන් පස්සේ ඇරෙන්නේ නැති හිසේකම ඇති වෙන්න පුළුවන්. ඒක වෛද්‍යවරයා හඳුනාගෙන ඊට අදාළ දේශීය ප්‍රතිකාර තියෙන සෙමාස් කරන ඒවා අපි නෂ්ම කරලා සෙමාස් කරනවා. ඒ වගේ ක්‍රම ගොඩාක් තියෙනවා පිටනම් පිටට ඒ අවශ්‍ය කරන. එතකොට දැන් හුඟක් අයට තියෙනවා දැන් කේන් තියන රුස්සන් නැති ගල් සබා වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා සිතුවිලි අනුන්ගෙන් පලිගැනීමේ චේතන පලිගැනීමේ චේතන ආදී දැන් පිරිම් පැත්තෙන් ගත්ත අධික දුම්පානේ අධික මත්පැන් පානේ ඉවත් බලපානවා මේ ඉරුවාරදී හිසේ කැක්කුම් තත්ත්වයට. ගෙදර ඒ වගේම ගෙදර දොර සමබරතාවයේ පවුල් ජීවිතේ වුණත් දූ දරුවෝ අතර වුණත් හොඳ සැහැල්ලු ගති පැවතුම් ඇති හොඳ ආදරේ කරනවායි මෛත්‍රීන් යුත් වෙන හිසේ එක්කම අඩුයි. නමුත් ගෙදර ප්‍රශ්න ගොඩාක් වැඩි වුණොත් හිසල උදා වැඩි වෙන්න පුළුවන්. ඒක මේ ස්වභාවේ වාපිත් සෙම්හරා සම්පූර්ණ අපේ ලේ ධාතුවේ තියලා නරක වෙච්ච ලේනේ. එතකොට කියන්නේ ඒව ගන්නවා සම්පූර්ණ පිටත් එක්ක එකතු වෙලා ඔළුවට. ඉතින් ඇරෙන්නෙම නැති ඔළුව ගැක්මක් තියෙනවා නම් ඒකට විවිධ හේතු තියෙනවා. අනිවාර්යෙන් බලාගත යුතුයි බොහෝ විට හිසේ ඇතිවෙන ගෙඩියක් හිසේ ගැක්ම දීර්ඝව පවතින හේතුවක් වෙන්න පුළුවන්. ඒක සුදුසු වෛද්‍යවරයෙක්ලා මුණ ගැහිලා හම්බෙලා අවශ්‍ය හඳුනා ගැනීම කරගන්න ඕනේ මොනික වශයෙන්. ඔව් අපි මේ අද කතා කරන්නේ ඉරුවාරදී රෝගය සම්බන්ධයෙන්. අර ඉරුවාරදී කිව්වට දන්නේ නැත්නම් අර මිග්‍රේන් තත්ත්වය සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ඔබටත් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන්න පුළුවන්. වැඩසටහන අවසානයේ අපි වෛද්‍යතුමාගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඔබට ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් හැකියාවක් තිබෙනවා වෛද්‍යතුමා අමතලා ඔබට අවශ්‍ය ගැටලුවට ප්‍රතිකාර කටයුතු ලබා ගන්නට. ඉතින් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ දැන් මේ ඉරුවාරදී මිග්‍රේන් සම්බන්ධයෙන් කතා කරනකොට මේක අර වෛද්‍යතුමනි අර විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි වැඩි හරියක් කතා කරන නිසා සහ දැන් වර්තමානයේ වියෝ ටීවී තාක්ෂණයේ හරහා ලංකාවෙත් අපේ නායිකාව නරඹන්න පුළුවන්. දැන් ඊතර තනි වෙලා රස්සාවක් කරන කියාවක් කරන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ දේවල් ගැටලුකාරී තත්වයක් තියෙනවා නම් එතැන් පිට කියාගන්න කෙනෙකුත් නැහැ. ඔවුන්ට ඔවුන් ඊතර තනි වෙලා රක්ෂාවක් කරන්නේ ඔවුන් වෙනුවෙන් තමයි කළමු ටෙලිවිෂන් අපි මේ විදිහට කතා කරන්නේ. ඉතින් වෛද්‍යතුමනි මේ විශේෂයෙන්ම දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙකුට දැන් ඔහුට ඇතැම් විට තියෙන කාර්ය බහුලත්වය නිසා මේවට ප්‍රතිකාර ගන්නටත් හැකියාවක් නැහැ. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නැද්ද මේකට මේ කෙටි ක්‍රමයක්? මම කියන්නේ මේ අත්බෙහෙතක් වගේ දෙයක් සහ මනස සැහැල්ලු කරගන්න සුවපත් කරගන්න මේ මම හිතනවා මම පෞද්ගලිකව හිතනවා මේ මනස සුවපත් කර ගැනීම තුලින් මේ දේ යම් ආකාරයක අඩුවක් කරගන්න හැකියාවක් ලැබෙයි කියලා. ඔබතුමාට යම් උපදෙසක් දීමට හැකියාවක් තිබෙනවාද මේ වගේ යම් කෙටි ක්‍රමයකින් සහනයක් ලබා ගන්න? ඔව් ඔළුවේ කැක්කම එහෙම ගොඩක් ඇති වෙනවා නම් දිගින් දිගටම දැන් විදේශගත වෙලා ඉන්න අයට මේ ඔබතුමන්ල කරන සේවය බොහොම අනභිභවනීය සේවයක් ඇතනම් ගරු කරනවා. ඉතින් විදේශගත වෙනලට ඔළු කැක්කම වැඩි වෙනවනේ ගොඩක්. ඒගොල්ලන්ට ගෙවල් දරවල් මතක් වෙනවා, දූ දරුවෝ මතක් වෙනවා. සමහර විට බොහොම ආර්ථික ප්‍රශ්න නිසා තමයි විදේශගත වෙන්නේ. ඒවා හරියට කලට වෙලාවට පඩි නඩි ලැබෙන්නේ නැතුව හැල හැපිලි මැදින් ජීවිතය ගත කරන්නට වුණොත් එයාට ඉසේ කැක්කම තමයි ඉතින් මේ ප්‍රතිචාර දක්වන්නේ ඉසේ කැක්කමෙන්. මොකද අපේ සංවේදී ස්නායු මොලේ සම්බන්ධ සංවේදී ස්නායු වලට අනවශ්‍ය බර හිතගත සැහැල්ලුවෙන් තියාගත යුතු ඒ ඉන්ද්‍රිය වලටත් මේ අනවශ්‍ය බර බලපානවා. අපේ දැඩි පීඩන තත්ත්වය, දැඩි මානසික ආවේග, ඒ හැම දෙෙම බලපානවා මේ. ඉතින් මම කියන්නේ හිතගත සැහැල්ලුවෙන් තියාගන්නට ඕනේ. ඉතින් හැමදේම ගොඩාක් දේවල් හිතට ඇතුළට දාගන්න නැතුව ඇහෙන දකින පේන දේවල් ඒ වෙලාවෙම අයින් කරනවා නම් ඊටාම හොඳයි. එතකොට සාමාන්‍යයෙන්